අපි කොච්චර ට්‍රයි කරත් මේ පොස් වගේ දෙයක් අපනයනය කරලා අපේ රටට ආදායමක් ලබා ගන්න තැඹිලි පොල් වගේ දේවල් අපනයනය කරලා අපිට ආදායමක් ලබා ගන්න මේකේ විශේෂ ගැටලු ටිකක් තියෙනවා. මේක විසඳන්න මම අද වෙනකුණුත් දැකලා නැහැ. ඔයාලා හරි ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. මම ඊට අවුරුදු 5කට කලින් ඇවිල්ලා මේ වගේ වැඩසටහන් වල කතා කරලා තියෙනවා. නමුත් අද වෙනකුණුත් මේකට විසඳුමක් හම්බෙලා නැහැ. ඉතින් මට විසඳුමක් ලැබෙයි කියලා මට පේන්නේ නැහැ. ඉතින් ආණ්ඩු මාර්ගයේ යනවා එක එක පැතිවලට. නමුත් ඔයාලට ඒ ප්ලෑන් එකක් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒක නිසා විශේෂයෙන්ම අපි මෙතන බලන්න ඕනේ රටේ ජනතාව විදියට මේ රටේ තියෙන මේ ප්‍රධාන ප්‍රශ්න විසඳ ගන්න ඩොලර් ඉන්කම් එක අනිවාර්යයෙන් මේ රටට ගේන්න ඕනේ. ඉතින් මේකේ විශේෂයෙන්ම අපි අද මෙතන මගේ අදහස නෙමෙයි කොස් කියන එක. ඇයි බැරි අපිට අපනයනය කරන්න නිසියාකාරව ඇයි අපි ඒකෙදී ෆේල් වෙන්නේ කියලා ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම අපි මෙතන සාකච්ඡා කරන්න ඕනේ. මගේ අදහස මේකයි මේ පැරණි මුතුන් මිත්‍රෝ හැම ගහකම කොස් අපි ආහාරයට ගත්තේ නැහැ. අපේ වත්ති කොස් 10ක් 15ක් තියෙනවා. ඕකේ කොස් 5ක විතර තමයි මේ අස්වැන්න අපි පරිභෝජනය කරන්නේ. ඒ කට්ටිය දන්නවා හැම ගහකම කොස් එක විදියට නෙමෙයි දැම්බෙන්නේ කියන ඒ දැනුම එකටට තිබුණා. මේක ගැන අපේ රටේ කිසිම කෙනෙක් අවධානය යොමු කළා නැහැ. නමුත් කොස් ආශ්‍රිත ව්‍යාපාර පටන් ගන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් අපි දන්නවා කොස් කියන එක ඒකේ තියෙන සෙලියුලෝස් ප්‍රමාණය, ඒකේ තියෙන පිෂ්ඨ ප්‍රමාණය අනුව ඒ කොස් එක නැවත තැඹීමේ සීක්‍රතාවය වෙනස් වෙනවා. ඉතින් මේක ඉතාම වැදගත් තේරුම් ගන්න ඕන දෙයක්. ඉතින් අපි කියනවා කොස් ආශ්‍රිත කර්මාන්ත පටන් ගන්න කියලා. පටන් ගන්න කිව්වට ඒ නිෂ්පාදකයා කොස් විචලනය කරලා හෝ වෙනත් ආකාරයකින් යා නිෂ්පාදනය කරාට දෙවැනි අවස්ථාවයට තැඹීම සඳහා අපි ආහාරයට ගන්න අවස්ථාවේ තැඹීම සඳහා ලැබෙන ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔයාලා දන්නවා මේ රටේ නිෂ්පාදනය කරපු එක එංගලන්තය, ලෝකේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටක කෙනෙක් පරිභෝජනය කරනකොට එයා බලන්නේ මීට කලින් ගත්ත ක්වොලිටියම නැවතත් මට ලැබෙයි කියලා තමයි හිතන්නේ. ඉතින් අපි මේකේ දාලා තියෙනවා ඔයාලා දන්නවා න්‍යූට්‍රිෂන් ෆැක්ටර්ස් ටික දානවා. ඒ අදාළව කොහොමද මේක පිළියෙල කරගන්නේ කියලා අන්තර්ගත කරලා දානවා. ඉතින් ඒකදී අපි සඳහන් කරලා තියෙන විනාඩි දෙකකින් මේක පිළියෙල කරගන්න පුළුවන් නැත්නම් විනාඩි පහකින් පිළියෙල කරගන්න කියලා අපි ලේබල් එකක් print කරාට ඇත්ත වශයෙන්ම ඒ කොස් එක සමහර ඒවා විනාඩි 15ක් 20ක් විතර යනවා prepare කරගන්න. මොකද ඒකට හේතුව ඒ එක එක කොස් variety එකට අදාළව දැම්ගෙන විදිහ වෙනස්. ඉතින් ඔයාලා මම කියන්න ඕනේ නැහැ මේක අත්දකින්න අත් විඳින ක්‍රියාවලිය. මේ වගේ ක්‍රියාවලිය කියාගෙන මේ කොස්සාසිත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොළ තුල අපිට ජය ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. මොකක්ද මේකට ගන්න පුළුවන් විසඳුම? ඉතින් ඇත්තටම මේ විද්වත් කමිටුවෙන් එක ලැබුණේ නැහැ. ඉතින් මමත් බලාගෙන හිටියා කවුරු හරි මේකට ඇවිල්ලා මේ ඉන්න පිරිස අතරින් කවුරු හරි මේකට විසඳුමක් දෙයි කියලා මම බලාගෙන හිටියා. නමුත් කිසිම විසඳුමක් කතා වුණේ නැහැ. ඉතින් මම කැමති මේකට මගේ තියෙන අදහස වලට ප්‍රකාශ කරන්න. ක්‍රමවේදයේ කිව්ව මොකද්ද මේක ඇතුළේ ගැටලුව කියලා. එහෙනම් විසඳුමක් මම කියන්නම්. ඉතින් ඒ විසඳුම ඔයාලා හරිනම් පිළි අරගෙන මේක අපි ඉස්සරහට ක්‍රියාත්මක කරමු. මේක රටට වැදගත් දෙයක්. අපේ රටේ තියෙන මේ කෝටි 28ක් 30ක් විතර හැදෙන පොස්සක් වෙනවා. 80%ක් නාස්ති වෙලා යනවා. 80%. හරිද? ඔයාලා ඉදිරිපත් කරපු වර්තාවල් තියෙනවා. ලංකාවේ වර්ෂයකට මෙට්‍රික් ටොන් 270,000 අපේ රටේ ආහාරයට ගන්න බැරිව 80% අක්ෂර හානිය සිද්ධ වෙනවා. මෙට්‍රික් ටොන් 270,000 පොඩි කටක් නෙමෙයි. ඉතින් මේක අපි හිතමු මේක මුදල් වලට පරිවර්තනය කරොත් රුපියල් බිලියන 20ක්. රුපියල් බිලියන 20ක්. ඉතා විශාල ප්‍රමාණයක් සමස්ත හානිය අපේ රටේ සමස්ත හානිය භෝගවගාවේ 40%. එතකොට 50%ක් කියන්නේ 50%. ඉතින් ඔයාලා හිතා ගන්න අපි කොච්චරට අපිට හදන්න තියෙනවද මේ රට අපිට පුළුවන්ද මේ රට අලුතෙන් ගේන්න. ඉතින් අපිට හොඳම දෙයක් තමයි කොස් කියන එක. මේකට අපි විසඳුම අත්‍යවශ්‍යයි. මම විසඳුම ගැන පැහැදිලි කරන්න. මම තායිලන්තේ මේ සම්බන්ධව කොස් ආසිතව නිෂ්පාදන සහ ඒ ආසිතව කර්මාන්තවල තියෙන දත්ත සහ කේස් ස්ටඩීස් වලට මම සම්බන්ධ වෙලා තියෙනවා. මම දැකපු දෙයක් තමයි ඒ කට්ටිය හඳුනාගත්ත විශේෂ කොස් විශේෂ කිහිපයක් තමයි ඒ රටේ ව්‍යාප්ත කරන්නේ. ඒ රටෙත් තියෙනවා පාරම්පරිකව හැදෙන කැලෑවල හැදෙන කොස් වර්ග විශේෂ තියෙනවා. නමුත් ඒකට වගාවක් විදියට මේන්ටේන් කරන්නේ අවුරුදු 3න් අවුරුදු 5න් දී දෙන කොස් විශේෂ කිහිපයක් තමයි. ඒ විශේෂ ගෙවල් වලට බෙදලා දෙන්නේ නැහැ. ඒකයි ඒකේ තියෙන විශේෂම. ඒකට කරන්නේ තෝරාගත්ත විශේෂ ඉඩම් මේක වගාවක් විදියට පැතිරිලි කිරීමක් කරන්න. එතකොට එක තැනකින් අපිට විශාල කොස් අස්සන්නක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මේක ඉතාම ප්‍රායෝගික ක්‍රමවේදයක්. ඔයාලා දන්නව කවුරුත් දන්න දෙයක් තමයි තායිලන්තෙ ගිහිල්ලා අපි වීදි එක යනකොට අපි දන්න ස්ට්‍රීට් ෆුඩ් කියලා තියෙනවා. ඒක ලොකුම සංස්කෘතියක් තායිලන්තෙත් තියෙන ලොකු සංස්කෘතියක්. ඔයාලා ගිහිල්ලා ඇති දවස් 5න් විතර පටන් ගන්න 4න් 5න් පටන් ගන්න රෑ මධ්‍යාහනයේ වෙනකම්ම තියෙනවා. ඉතින් සියලුම මිනිස්සු
ඇවිල්ලා ස්ට්‍රීට් ෆුඩ් තමයි අහරට ගන්න. ඒ සංස්කෘතිය. ඒකෙදි කුඩා කුඩා ස්ටාර්ට්අප්ස් එන්ටර්ප්‍රනර්ස්ලා පාදට ගෙනල්ලා අලෙවි කිරීම කරනවා. ඒ වෙලාවට පාරේ වාහන යන එකත් නතර කරලා තමයි තියෙන්නේ. එහෙදී මම බලන්නම ඒ තැන් තැන් වලින් පතෝනාම් වලින් විවිධ ස්ථාන වලින් මම සහ මගේ යාළුවෝ පිරිස අපි හේ ඉන්න කාලේ පරිභෝජනය කරලා බලලා තියෙනවා. තැමි. තැමි ලිගිඩි 100ක් තිබුණා. ඒ තැමි ලිගිඩි 100ම තියෙන්නේ එකම රස. අපේ රටේ පාරක විදගෙන ගියොත් ලංකාවේ කොහේ හරි තැමි ලිගිඩි 100ක් තිබුණොත් ඔකේ 95කම තියෙන්නේ එකිනෙකට වෙනස් රස. ඒ රස වෙනස්. පොල් වලට එසේ. ඒ කට්ටිය ඒ තැමිලි වගා කරලා තියෙන්නේ ව්‍යාපාරික කුස්කර්මාන්තය සඳහා. ව්‍යාපාරික කුස්කර්මාන්තය සඳහා. හැබැයි අපේ රටේ තැවැන්දිස් කියන කෙසෙල් වර්ගය වගා කරන්නේ එකම වෙරයිටි එකක් තමයි අපනයන සඳහා වගා කරන්නේ. අද ඒ ශේත්‍රයේ දියුණු වෙලා මේක එක්ස්පෝර්ට් මාකට් එකට කෙසෙල් ලැබීමේ හැකියාව අපිට නිර්මාණය වෙලා තියෙනවා. මේ කියන්නේ ඒ ආකාරයටම අපිට එක්ස්පෝර්ට් මාකට් එකට එකම රසක් තියෙන දේවල් ලැබන්න පුළුවන් වෙච්ච කර්මයක්. නමුත් අපිට කොස් කියන්නේ අපිට ඒ තත්ත්වයට පත් කරගන්න අවශ්‍ය නම් මං අර මුලින් කියපු වගාව යම් කිසි තෝරාගත් වපසරියක වගා කළ එක විශේෂම මං දකින දෙයක්. නැත්තම් අපිට මේ තැන් වල කුරුණෑ ගැලීම දකුණු පළාතෙන් නැත්තම් ඌව පළාතෙන් කොස් ගෙනල්ලා හැදෙන විවිධ කාලවල වලට මේ කොස් වලින් අපිට කවදාවත් මේ අපනයන තේස්සේ ජයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. මොකද හේතුව ඒකේ විවිධ වර්ගයේ වෙරයිටි වල ලැබෙන ඒ අවස්ථාව කාලය යන එක එකිනෙකට වෙනස් ස්වරූපයක් ගන්න නිසා. අනික තමයි ප්‍රධාන දේ තමයි අපි හිතමු කොස් කියන්නේ සීසන් එකට හැදෙන ශාකයක්. ඒකේ අපි පළදාව ලැබෙන්නේ අපිට තෝරාගත්තේ අම්සි මාස 3-4ක කාලෙකින් තමයි ඒ ගහකින් අපිට අස්වැන්න ලැබෙන්නේ. එතකොට අපි කොස්සාසිත ව්‍යාපාරයක් නිර්මාණය කරන කෙනෙකුට තියෙන පැහැදිලිම ගැටලුවක් තමයි මාස 3ක් මේ අස්වැන්න ආයතන ලබා ගත්තට ඉතිරි මාස 9 මේක කොහොමද අපි කන්ටිනියු කරලා මේ සේවක පිරිසට අත්තු කරලා අපි මේ කර්මාන්තාලාව ගෙනියන්නේ කොහොමද කියන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඕනෑම කොස්සාසිත සීසනබල් ව්‍යාපාරයක් කරන හැම කෙනෙකුට වෙන වැදගත්ම ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්න උත්තරේ හොයන්න විවිධ ක්‍රම තියෙනවා. හැබැයි ඒකට ඩිරෙක්ට් අපිට ක්‍රමවේදයක් අපිට හදා ගන්න බැහැ. අනික තමයි අපි කොස් ඕඩරයක් ජාත්‍යන්තර අවුත් එහෙම එම ඕඩරය අපිට එන්නේ විශාල පරිමාණ ඕඩරයක්. නමුත් ඒ ඕඩරයට අදාළව අපිට අවශ්‍ය සැපයීම ළඟා කරගන්න අපිට ක්‍රමවේදයක් නැහැ. ඒකට හේතුව තමයි අපි ගාව ඩේටාබේස් එකක් නැහැ. මේ කොස් කොච්චර ප්‍රමාණයක් මේ වාර්ෂිකව හැදෙනවද ඊට අදාළව ලංකාවේ තියෙන කර්මාන්ත ප්‍රමාණවත් දැන් කර්මාන්ත කරන ඒ තියෙන නිෂ්පාදකයෝ ඒ අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කරනවද ඒ නිෂ්පාදනය පිළිදී ගන්න අවශ්‍ය බයස්ල අන්තර්ජාතිකව ඉන්නවද මේ ටික දාමයක් ආකාරයට ගමන් කරන නිසා මේ දාමය එකවර නිර්මාණය කරන මේ දාමය එකවර නිර්මාණය කරන්නේ නැතුව අපිට කවදාවත් මේ තියෙන තා වටිනා අධික මිල අන්තර්ජාතික වෙළඳ පොළෙන් ගන්න පුළුවන් කෝෂදායි කොස් පොලොස් ඊට අමතරව අපිට බැල වර්ගා මේ අස්වැන්න අපිට කළමනාකරණය කරගන්න මේ අස්වැන්න කළමනාකරණය කර ගැනීම සඳහා අපි නැෂනල් business module blueprint එකක් අපිට හදන්න. National business module blueprint එකක් අපි හදන්න ඕන. නැත්නම් අපිට මේ වැඩේ කවදාවත් කරන්න බෑ. ඒක විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි. ලෝකයේ අනිත් රටවල් වල 5 step කියන සංකල්පය ගෙනල්ලා ඒ කට්ටිය ඒකේ පළවෙනි සාධකයේ විදිහට ඒ රටේ තියෙන නිෂ්පාදන විදේශ වෙළඳපොළ තියෙන ඉල්ලුමට ගැළපෙන ආකාරයට ඒ රටවල් ඒ දේවල් නිර්මාණය කළා. ඒ දේවල් නිෂ්පාදකයන්ට ඔස් වතු හිමියන්ට සහ කර්මාන්ත හිමියන්ට ඒ තොරතුරු දීලා ඒ තොරතුරු වලින් සන්නද්ධ කළා තමයි ඒ කට්ටිය මේ අන්තර්ජාතික වෙළඳපොළ ජයගෙන දෙන විශේෂයෙන් මේ සම්බන්ධව හොඳම රටක් තමයි තායි. මෙන්න මේක තමයි මම දකින ප්ලෑන් එක. ඒ ප්ලෑන් එක අනුව ක්‍රියාත්මක කළ යුතුයි. තව වැදගත්ම සාධකයක් තියෙනවා මට කියන්න. ඒ වැදගත්ම සාධකේ තමයි අපි කොස් වේලලා ඒ කොස් වලින් ප්‍රයිමරි වැලියුඩේෂන් ප්‍රොඩක්ට් වලින් මේක නතර කරන්න බෑ. බිකෝස් ගත්තා එක වේලුවා නැවත ආපහු මේක සැචුරේට් කළා නැත්නම් අපි රීහයිඩ්‍රේට් කළා නැවත ආහාරයක් ගන්න වැඩි අපිට එතරම් මේක නතර කරන්න බෑ. ඒකෙදි පූර්ණ තරගය කියන එක නිර්මාණය වෙලා මේ නිෂ්පාදකයෝ අතර කාල තරගයක් ඇති වෙනවා. ඒකේ තරගෙ නතර වෙලා අර මේන එන්ටර්ප්‍රනර්ස්ලා එතරම් හැරිලා ආපහු මේ ව්‍යාපාර වලින් අයින් වෙන බල අපිට කළ යුතුයි මේ තියෙන පළවෙනි ස්ටෙප් එකෙන් එහාට ගිහිල්ලා දෙවෙනි තුන්වෙනි හතරවෙනි ස්ටෙප් වලට ගෙනියන්න. ඒ මොනවද ඒ ස්ටෙප් කියලා කියන්නේ? සෙකන්ඩරි වැලියු ඇඩිෂන් ස්ටෙප් වලට අනිවාර්යයෙන්ම මේ ඉන්න නිෂ්පාදකයෝ එතෙක්ට පුහුණු කළ යුතුයි. අපි කොස්සාසිතව අපිට නූඩල්ස් නිෂ්පාදනය, අපි කොස්සාසිතව කොස් කොත්තු නිෂ්පාදනය, කොස්සාසිතව අපිට වෙනත් සොසේජස් නිෂ්පාදනය, කොස්සාසිත ෆුඩ් සප්ලිමන්ට් නිෂ්පාදනය, කොස්සාසිත අයිස්ක්‍රීම් නිෂ්පාදනය ආදී
secondary value addition වලට ගෙනහිල්ලා මිල ස්ථායීකරණය කළ යුතු ප්‍රාථමික අගයකතු කිරීමේ නිෂ්පාදනවල ඒ සීසන් එකට මිල අඩු වෙනවා අවුට් සීසන් එකේදී මිල වැඩි වෙනවා 5 step සංකල්පය මේක තුළ නිර්මාණය කළා හරියට යොදා ගන්න කරනවා තව අවුරුදු 100ක් ගියා මේ තියෙන තත්ත්වය මේ ආකාරම තමයි ලෝකෙ ගොඩක් වේගෙන් යන්නේ ලෝකෙ ඒ යන වේගෙට අපිට කිට්ටු කරන්නවත් බෑ ඒකට යන්නේ ගොඩක් විනයක් ඇතුළු යන වේගයක් තියෙන්නේ අපි තාම තාක්ෂණයේ ඇහිඳින ගමන් තමයි අපි ඉන්නේ ඒ තාක්ෂණයේ ඇහිඳින තත්ත්වයේ ඉන්න මිනිස්සු අතර නිෂ්පාදන ලෝකෙ පිළිගන්නවා